ඊ රාත්‍රී ආරක්ෂක මණ්ඩලයේ මුණ ගැහිලා තිබුණා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි එයනෝ ඔවුන් තීරණය කළා තියෙනවා හෙට දවසේ ඉඳලා හැම පෙරුම් හලකම යම් පෝලිමක පුද්ගලයෙක් ඉන්නවා නම් පිටුම පෝලිමේ දැන් ඉන්නවා කියලා 750ක් 850ක පිරිසක් ඉතින් හැම එක්කෙනාටම ඉන්න පිළිවෙල අනුව ටෝකන් එකක් ලබා දෙන්න හෙට ඉඳලා යුද හමුදාව ගුවන් හමුදාව නාවික හමුදාව ඇතුළු පොලිසිය ඇතුළු ඒ ආරක්ෂක අංශවල හමුදා හැම ඉන්ධන පෙරුම් හලකට යොදවන්න බලාපොරොත්තු වෙනවා එතකොට ඔවුන්ට ඒ ටෝකන් එකක් දෙන්නවා ඉන්න පිළිවෙලට එතර අපි දන්නවා 6600 ඒ ටෝකන් එක දෙනකට ඔවුන්ගේ දුරකථන අංකයක් ලබාගෙන තමයි ඒ ටෝකන් එක දෙන්නේ වෙනස් කරන්න බැරි වෙන විදිහේ ටෝකන් එකක් සීල් එකත් එක්ක ඒ පිරෝම් වලට ආවිනික වෙන විදිහට ඒ අනුව අපිට ඉන්ධන හැම පිරෝම් වලටම දෙන්න බැරි වෙනවා හෙට අනිද්දා මේ කියන දින කීපේ ඊළඟ නෞකාව අපිට ලැබෙනකන් ඒ ලැබෙන තුරු ඒ පෝලිම් වල ඉන්න ජනතාවට තෙල් ඉන්ධන බවුසර් එකක් ලැබුණාම 6600 නම් එක ලෝඩ් එක 6600 ලීටර 30 ගන්නම් අපි දෙන්න පුළුවන් ලීටර 30 දෙන්න පුළුවන් වාහන 220ට නම් අර පළවෙනිට ඉන්න 220ට කතා කරලා දැනුවත් කිරීම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි දින කීපේ මේ කටයුත්ත කළමනාකරණය වෙනතුරු ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කනගාටුවෙන් එක කියන්නේ නමුත් අපි ඉල්ලීමක් කරනවා පෙළ ගැහෙන්න එපා ඉන්ධන පිරෝම් හල් වල ඉදිරි දින කීපේ අපිට ඉන්ධන පෝලිම කියන එක සමහරලාට දින කීපයක් දී සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් වෙන සමහරලාට ඉන්ධන පෝලිම නැති කරන්න බැරි අවස්ථාවේ නමුත් මම විශ්වාස කරනවා ඩොලර් මිලියන 550ක් හෝ 600ක් කියන එක අපේ රටට දරා ගන්න බෑ ඉදිරි කාලෙදි වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අපේ පරිභෝජනය 650 ඉඳලා 350ට ඩොලර් මිලියන ප්‍රමාණයට අඩු කළ යුතුයි.